ඇසිදෙසි මානෙන් ඔබට කිමරඩ විය හැසදිසි මානෙන් හලෝකේ පිළිබඳව කතා කරන තැන ඔබ මම මේ හැම දිනම ඇසිදිසි මානෙන් හලෝකේ පිළිබඳ උනන්දුවක් දක්වනවා. ඉතින් මේ දේවල් ගැන කතා කරන්න යంత్ర මන්ත්‍ර ගුරුකම් හදි හෝනියන් මේ දේවල් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න දැනුම බෙදා හදා ගන්න මේ කෙම්මු රඩවිය අපි කියන යම් යම් කතා ඔස්සේ ඔබට හැකියාවක් ලැබෙනවා කියනවා අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් අපි මේ ආයිබෝන් කියලා මුලින්ම පිළිගමු. ඊට පස්සේ ආයිබෝන් අද කතාව ගැන අපි සඳහන් කරමු. පොඩ්ඩක් පාර හදාගෙන අපි යමු. හදමු. සෙල්ලා අපි ඕකේ කතාව කියලීමු. එක පවුලක් හිටියා. තාත්තා හිටියා. ඔබතුමා කිව්වේ ගම්පල පැත්තේ සිද්ධ වෙච්ච කතාවක් කියලා. ඒ තාත්තා හිටියා, අම්මා හිටියා. අම්මා ගැන මට මතකයි කමලා. කෙල්ල දෙන්නේ හිටියා ශ්‍රියානි චිත්‍රා. ශ්‍රියානි නංගි චිත්‍රාකා. ශ්‍රියානි ටිකක් දනබ්බර කේස් එක. හිතුවක් අර කේස් එක. ඉතුවට හිතාගත හැකි නේ අක්කා ගෙදර ඉන්නකොට නංගි කොල්ලෙක් එක පැනලා ගියායි කිව්වාම. එහෙම සිදුවීමකුත් සිද්ධ වුණා. එහෙනම් තාතට කොච්චර තරහා ගියාද කියලා කියනවා. ඒ කතාවත් බෑව. කොතරහා ගියාද කියලා කියනවා. ඉන්න ඉඩම තාත්තා චිත්‍රට ලියලා දුන්නා. අක්කට ලියලා දුන්නා. තොපි එපා. එන්න එපා මං ඉන්නකන් ගෙදරට. ඇරියා බා. කමලා ඉතින් චිත්‍රවත් ඇද්දැඩි කරගෙන අමාරුවෙන් කොහමෙන් හරි ජීවිතේ ගෙනිච්චා. ඕම ඉන්නකොට තාත්තා කම්මූ පරිද්දෙන් මිය පරලව ගියා. තමා ලබාගෙන පැමිණි ආයුෂ අවසන් කර දෙන්නේ නැහැ සර්. ඒවා මිය පරලව ගියා. තාත්තා මිය පරලව ගියාම සියානි මිනිසෙක් එක්ක ගෙදර පදිච්චට මා ගෙදර විමල් එක්ක. විමල් එක්ක හරියට හරි ආවාම දැන් ගෙදරට ආදායමක් එන්න ක්‍රමයක් නැහැනේ. විමල්ට ආදායම හොඳයි. විමල් ගෙදර ගියදම තමන්ගේ කරට ගත්තා. උතරන් තියෙන ඕකනේ ප්‍රශ්නේ. කරට ගත්තා වගේම ගෙදර ආධිපත්‍යත් පතුරවන්න පටන් ගත්තා. අනසක පතුරවන්න පටන් ගත්තා. මේ සේරටම වැරදි අම්මා. යාන්තම් අවුරුදු 20 වෙද්දී හිතුවක්කාර කසාදයක් කරගෙන පැනලා ගිය කෙනා තාත්ත පවුලෙන් අයින් කළා. අම්මා තමයි එයාව ගෙට ගත්තේ ආපහු. උඹට මගුලක් හරි ගියා නම් එහෙම වෙනවද? ඒකටත් වැරදි මම. මන්නම් කර්මකාරියා. මේ පොඩක් හිටපන් ලොක්කි. මේ ගෙදරට පිරිමි පුලුටක් නැහැ. ඉතින් පොඩ්ඩි ඒකගේ මිනිහා ඉන්න එක කොයිතරම් ලොකු හයියක්ද? ආපෝ අම්මට විලිලච්චව ගෑවිලා නැන්නේ අම්මේ. හා විමල් අම්මට බයි නැහැ කි බලන්නකෝ. ඒත් ඔළුව උඩ තියාගෙන ඉන්නේ ආව. ඒ උගේ හැටි. ඉක්මනට කේන්ති අනාගේ හිතේ කුණු නැ. ඕ. ඉස්සර ගෙදර හිටපු හොඳම කෙල්ල මම. ගමේ හිටපු හොඳම කෙල්ලත් මම. නංගි කාර්කින් ආවම හැමදේම වෙනස් වුණා. දරුවෙක් ඉස්කෝලේ යන කාලේ පැනලා ගියාම මොන දෙමව්පියෝද බං කැමති වෙන්නේ? අනික ඒ කාලේ විමල් මිෂන් බාස් කෙනෙකුට අත්වැඩ දිදී හිටපු එකෙක් නේ. අද වෙද්දී එයාට සල්ලි තියෙනවනේ නේද? ඔව්. පොඩ්ඩිගේ වාසනාව. ඔය නොකිය කියන්නේ මම කාලකන්ණී කියක් කියලානේ. අයියෝ. අම්මලාට කී කරවෙන්නේ ඉඳ තමයි මම කාලකන්ණී උනේ. මමත් ඒ දවස්වල මොකෙක් හරි එක්ක පැනලා ගියා නම් අද මෙහෙම වෙන්නේ නැහැ. ඇසි දෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය. කෙමරඩ වියස් දිස්වානේ නාලෝක පිළිබඳව කතා කරන තර බාරති මාතේ දැන් අපි සැකවින් කතාව කිව්වා. චිත්‍ර අම්මාගේ යම් සිදුවීම් ටිකක් දෙබස් ටිකකුත් අපිට අහන්න ලැබුණා. චිත්‍රට කසාද හරියන්නේ ඇයි සරේ? කේන්ද්‍ර කේන්ද්‍ර ප්‍රශ්නය. මේ කේන්ද්‍රයේ තියෙනවා කියනවා කාල සර්ප යෝගයේ තියෙනවා කියනවා කුජ දෝෂයේ තියෙනවා කියනවා ශනි මංගලයේ තියෙනවා කියනවා විදවා දෝෂය තියෙනවා කියනවා නාසාංශක දෝෂය තියෙනවා කියනවා. කවුද කියන්නේ මේ කේන්ද්‍ර බලන උදවිය තමයි කියන්නේ. කේන්ද්‍ර බාසුන්නේ නැර එනේ දෙක විවාහ කඩනවා. අර කයි මේක යකෝ රණ්ඩු කරන්නේ රණ්ඩු කරන්න හරි බඳින්නේ බෑ. මම මාත් කේන්ද්‍ර බාස් කෙනෙක් තමයි.
දෛවඥා හරි කෙලියන්නේ බද්දින් නැතුව පුළුවන් ද බග් හඬ කරන්න හඬ නොකර පෞල් තියනවා තාටි ඔන්න සර් චිත්‍රට මංගල්‍යයක් මංගල්‍යයක් අනි අම්මේ යකයි යකේ බුදු වුණා වගේ එක මංගල්‍ය සැටුණා දෙගොල්ලෝ කැමති පොඩි ප්‍රශ්නෙකුත් එනවා පොඩි ප්‍රශ්න නෙමෙයි ලොකු ප්‍රශ්නයක් ඇතික එනවා නෙමෙයි කැන්දන් ආවා ඇසුයනි මොකද්ද මේ ඔයගොල්ලෝ නටන්න හදන නාඩගම අර අවුරුදු 45ක ගෑණියෙකුට මංගල්‍යය ජෝඩු කරන්න හදන්නේ මේ රට්ටු හිනස්සන්නද අක්කට හතේ නැකත ඒකට ගැළපෙන කෙනෙක් හම්බ වෙනකන් තමයි කසාදි පරක් උනේ ඒ දවස්වල මෙහෙම එකක් හොයාගන්න තිබුණානේ දැන් හරි අක්කගෙන් නිදහස් වෙන්න තියෙනවා නම් හොඳයිනේ ඔය වයසට බැඳලා ළමයි ඉඳීද අනිමි ඒක ඒගොල්ලෝ බලාගනි ඔය දන්නවද ඒ මිනිහා ගෑණි මැරිච්ච එකේ ළමයිනුත් ඉන්නවා කවදා හරි ඔහෙලගේ මහගෙදර ඒ කොහෙද යන ළමයින්ට අයිති වෙයි මට ඔය බින් අඟල් දෙක එපා අපිට මේ තියෙන දේවල් මදිද විමල් ඒටි මං හම්බ කරපුවානේ තාත්තගේ දේවල් ඔක්කොම චිත්‍රට හොඳ හිතන්නකෝ අනේ ඔය විදියට හිටියොත් දවසක අක්කව බලා ගන්න වෙන්නේ අපේ ළමයින්ට කමක් නැ එතකොට ඔය ගෙදර හරි උන්ට හම්බෙයිනේ අම්මයි අක්කයි කැමති මේ කසාදෙට එනකොට මම කැමතියි ඕ ඒයි ඔය ගෙදර කොහෙවත් නැති එකකට අයිති වෙනවට මම කැමති නෑ දැන් දෙපැත්තමයි කතා කරගෙන ඉවරනේ ඒ වුණාට මම ඕක වෙන්න දෙන්නේ නෑ ඇසිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය ඇසිදෙසි මානෙන් නිහලෝකේ පිළිබඳව කතා කරන තැන ඇසට පෙනෙන කනට ඇහෙන කනට නැහෙන ඇසට නොපෙනෙන මේ සියලු මානයන් පිළිබඳව අපි අද කතා කරනවා බාරති මහත්තයත් එක්ක බාරති මහත්තයා දැන් ඔබතුමා කිව්වනේ මේ පවුලට යම් ප්‍රශ්නයක් එනවා කියලා චිත්‍රාට විවාහයක් හරියන්නේ නැනවා හැබැයි විවාහ විමල් අනවශ්‍ය අතපෙවීමක් කරලා බාරති මංගල්‍ය කඩලා දාන අනවශ්‍ය අතපෑමක් කරනවා විමල් අතපෑමක් කරලා ওই විවාහේ කඩනවා චිත්‍ර බොහොම දුකින් ඉන්නේ බුල් අපිට දැන් ඉන්නේ චිත්‍රගේ අමාරු ඉන්නේ ඔය ආවාසය අම්මා තසනීපෙන් ඉන්නේ චිත්‍ර අම්මත් එක්ක ගැටුම් ඇති කරගන්නවා මල කෙලිය ඉබ්ලට් 18යි ඒ අසනීපතත්තේට වෙදකම් කරන්නේ විමල් මාසිදා චිත්‍රක විමල් මම ඉස්පිරිතාලට යන්න කියලා අම්මගේ ටිකට් කපයිද දන්නේ නැහැ නේද කපයි වයසට යද්දී මිනිස්සු ලෙඩ වෙනවනේ. ඉස්පිරිතාලවල එහෙම අය පුරවගෙන ඉන්නේ නැහනේ. කඩියා වගේ දුවලා පැනලා හිටපු අපේ අම්මා. අනේ වෙච්ච දේ. අපි හැමෝටම හැමදාම කඩියෝ වගේ ඉන්න ලැබෙන්නේ නැණි අක්කේ. මේ මං ආවේ දෙයක් කතා කරන්න. මොකද්ද? චිත්‍රක අම්මා බලා ගන්න එක කරනවා තමයි. ඒත් ඉතින් මේ වියහියදම් කරන්නේ මගේ සල්ලි වලින්. මට ත්‍රස්සාවක් හරි පරස්තාවක් හරි අර ගිහින් තිබුණා නම් මල්ලි ඔය බරෙන් කොටසක් මාත් ගන්නවා. ඔය ඉතින් ඒක එහෙම වෙලා නැහනේ මේ අම්මා විතරක් නෙවෙයි. චිත්‍රක්කවත් ඉතින් කවදා හරි බලා ගන්න වෙන්නේ මේ අපිටම තමයි. මම කියන්න හිටියේ මේ ඒ හින්දා නරකද මේවා මේ පිළිවෙලක් කරගත්තා. ඒ කියුවේ මල්ලි. නැමෙමි. චිත්‍රක්කට ඉතින් ගෙවල් වලින් වැඩක් නැහනේ. මේ මේ මේක මේ අපිට ලියන්න. තාත්තා මේක ලිව්වේ මට. ඇයි මේ? දැන් ඉතින් කසාදයක් කරගන්නද? කරගන්න ගිය කසාදේ කඩලා දැම්මේ. මේ ගේ හිඳ කියලා මම දන්නවා මල්ලි. අවුරුදු 45ක් වෙලත් මගුල් 20. එහෙනම් ඕන දෙයක් කරගනි. මට අමතක නෑ මොල මට කිව්වා කරපු දේවල්. අදින් පස්සේ මේ අම්මා වෙනුවෙන් මං සත්‍යයක්වත් කියදම් කරන්නේ නෑ. අනේ විමල් මල්ලි. ඇසි දෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය.
ඇසිති සිමානේ නහලෝකේ පිළිබඳවයි කතා කරන්න කෙම්මුරට වී නද දවසේ අපි පළවෙනි පැය අන්තිම මිනිත්තු කිහිපය මේ විදිහට ගත කරන්නේ භාරතී මහත්තයා. තව මොහොතකින් පළවෙනි පැය අවසන් වෙනවා අපි මේ ගුවන් විදුලි කාලයෙන්. ඉතින් මේ වෙනකොට බොහොම මේ අමාරු කාලයක් තමයි මේ පවුල්ට ඇවිල්ලා තියෙන්නේ. අම්මත් අසනීපයි, මුදල් නැහැ, මේකට වියදම් කරන්න ඉද විමල්. ඕන මාත්‍යෝ මාර ප්‍රශ්නයක් එනවා. ඔය විමල් කියන එක හරි පෙරේතයා. මේ ඔක්කොටම ගෙදර වියදමට සල්ලි දෙන්නේ මං. අම්මට වියදම් කරන්නේ මං. මගේ නමට මේ ගෙලියපා. එහෙම ලිව්වොත් මං දිගටම මේ වැඩේ කියන්නට කියනවා. යන්නේ මං තාත්තා ලියලා තියෙන චිත්‍රට. චිත්‍රට. සයානිටේකට හුටු හුටු ගන්නෑ. අනේ කොහමද චිත්‍රට කැමති වුණා නෙමෙයි, කැමති වෙන්න වෙනවා. වෙලා ඉඩම ලියලා දෙනවා විභාගේ නමට. ඒ කාලේ බොහොම අවාසනාවන්ත සිද්ධියක්. අවාසනාවන්ත සිද්ධියක් එනකොට එන්නේ පොඩි බැඳගෙන පෙරහැර වගේ හෙද්දි පෝස්ට් කාඩ් දාලා නිමි එන්නේ. ඊට සතියකට පස්සේ අම්මම් මැරෙනවා. සයානි, ඔයා මනමාලියට දඳින්නේ? තාම ලෑස්තිලා ඉවර නැද්ද? අනේ ඉන්නානේ, ඉක්මනට එනවා. වෙලාව පහ මාරටත් ළඟයි. කොළඹට යද්දි කීයයිද? හරි හරි, පෝර්වේ චාරිත්‍ර තියෙන නමහ මාරටනේ. අක්කේ එනවා. මේ එහෙනම් ඔයා ළමයි දෙන්නව ඉස්කෝලේ යවන්න. ආ හරි හරි. පොඩි දෝගේ ස්කූල් වෑන් එක යන වෙලාවට පාරට යවන්න. හරි හරි, මං ඒවා ටික කරන්නම්. උඹලා ගමන ඵලයල්ල. ප්‍රියාණි, තව ටිකක් බලලා මං ඇඳුම් මාරු කරගන්නවා. හරිද? මේ ඉන්නවානේ. ප්‍රියාණි, පොඩි පොඩි ඇයි පොඩි? මොකද මොකද වෙන්නේ? මොකද මේ? ඇසි දෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. අපි දෙවනි පැය මේ විදිහට ආරම්භ කරනවා ඇසි දෙසි මානෙන් හලෝකේ පිළිබඳව කතා කරන කිම්මුර අඩවිය. වර්ති මහත්තයා, දැන් ඔන්න මේ නිවස අවට සිදුවුණු කතාව අපි සැකවින් කිව්වා. මෙතනින් පස්සේ යම් යම් සිදුවීම් කීපයක් සිද්ධ වෙනවා. අම්මා මැරිලා සති දෙක යනකොට ශ්‍රියාණිට අම්මව පේන්න පටන් ගන්නවා. අම්මා මල පෙරේතෙක් වෙලා ඇවිල්ලා ගෙදර සැරිසරන සැරිසරනවා, අතපත ගානවා, කෑම අතපත ගානවා, බඩ ලෙඩ වෙනවා. සාමාන්‍ය ප්‍රේතයෙක්ගේ වෙන හැම හති ලැබුවම වෙනවා. මේක බේරගන්න කටඩි උන්න නැහැ කෙනෙක් ගාට, කටඩි බාසුන් නැහැ කෙනෙක් ගාට. එක්කන් ගිහිල්ලා දානවා ආරස්සා නූලා. දැන් හරි රම්සල බය වෙන්න එපා. මේක විශේෂ කාරණාවක් තියෙනවා භාරතී මහත්තයා, මම හිතන්නේ වෙන අයට පේන්නේ නැහැ. උන් ඒක හරි හදුවා නැහැ නේ අම්මගේ. ආරස්සා නූලක් දානවා. ස්‍රයානි, ඔයල ඉවරද? මේ මෙන්න මේකත් හදලා ගන්නකො. චිකන් දැන් වෙලාව හතයි. ඔක හදන්න මේ පැය දෙක තුනක් යන්නේ නැහනේ. විමල්, තාම ඇප නූල මගේ කරේනේ. හරි හරි හරි, දැන් ඉතින් බරු තුන ගෙවිලා ඉවරයිනේ. ඒ උනාටනේ මේ වගේ තත්ත්වයක් තියෙද්දි. මොන වගේ තත්ත්වයක්ද? මේක මේ විහිඳාගත්ත කොඩි විනය. මටම හතුරුකම් කරපු කෙනාට අන්තිමට මගෙම කණ්ඩා වුණා. මොනවද අනේ මේවා කියවන්නේ? කියවන්නේ කියවන්නේ ඔයාගේ අම්මා මේ ගෙදරට බැලම දාන්න හේතුව. පනාදින අම්මට කිව්වා මම මේ ඉඩම ලියව ගත්තේ බලෙන් කියලා. අම්මා මැරුණේ හිතේ වෛර තියාගෙන. ආන් ඒකයි. විමල්, අක්ක කවදාවත් ඒ වගේ වැඩ කරන්නේ නැහැ. මේ ශ්‍රියාණි, මගේ යකා උසන කතා නොකිය ඉන්නවද? හරි හරි අනේ, දැන් වැඩ ඇරිලා ආවේ. ගිහ වොෂ් එකක් දාගන්න, මම මේක හදන්න. ශ්‍රියාණි,
රියානි මොකද මේ ආ මේ ඉන්නකොටදී අඩි සත්‍ය ගෑනම ජනි ලේරල බලු මම මම පිළිගන්නේ ඉන්නවා කෙමරටවිය හැසදිසිමානෙන් නිහලෝකේ පිළිබඳවයි කතා කරන්නේ බාරති මහතේ. දැන් මේ බොහොම සරලව තිබ්බ කාරණාව අම්මම් ගියාට පස්සේ ශ්‍රියානිට මේක බොහෝ කරදර ගෙන දෙනවා. ශ්‍රියානිට විතරක් අම්මව පේනවා. හැබැයි එතනින් අම්ම නතර වෙන්නේ නැහැ. මල්ල ගෙලියක් මේ මේකංග ඒ දාපු නූල් හරි ගියේ නැහැ. ඊට පස්සේ ශ්‍රියානි දැක්කා. වීලින් කට්ටඩි ගාවට ගියා. තව නූලක් දැම්මා. ඒකත් හරි ගියේ නැහැ. විමල් ඉන්නවනේ. විමල් දුස්කේන්ද්‍ර පටන් ගත්තා. චිත්‍ර තමයි මේකට මුල. ඉඩම ලියාගත්තා හින්ද චිත්‍රගේ චිත්‍ර අම්මට කියලා අම්මා ඇවිල්ලා කරදර කරනවා. ඒකියන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ චිත්‍ර අම්මට කියලා තියෙනවා මට මෙහෙම කරදර කරනවා අම්මට බේත් කරනවා. එහෙම නෝ කඩුවා. ඒක හින්දායි කියලා ඔන්න බලහකො මිටි තැනින් වතුර බහිනවා කියන නෝකට. ඔඩි. මේ මල් නැති වෙලාවක් නිකන් හිටියේ. උඹට දෙයක් කියන්න. අම්මා ගැනද? ඇයි? අම්මා කිව්වද මාව බය කරන්නේ ඇයි කියලා? එක බඩවැල කඩාගෙන ආපු සහෝදරි මෙහෙම නම් ඊට මිනිස්සයට දොස් කියන්න බෑ. මේ අක්කේ ඔය ඇන්ටියාව නවත්ත ගන්නවද? ගෙදර ටොප් එක මූසලයි. ඔඩි හිතේ තරහනි වාගෙන මං කින්නේ ටිකක් ආපන්. උඹයි විමලුයි දෙන්නම හිතන දේ වැරදි පොඩි. මොනවද අපි හිතනද? අම්මා මේ විදිහට පස්සෙන් එන්නේ මට ලියපු ඉඩම ආයෙම උඹලට ලිව්ව නිසා කියලා උඹලා හිතාගෙන ඉන්න එක. හා එහෙනම් එතකොට වෙන මොකද්ද හේතුව? ඔක්කේ මේ අම්මා ඉන්නේ වෛරෙන්. මාව විශ්වාස කරපන්. අම්මා දන්නේ නැහැ මම ඉඩම උඹලට ලියපු බව. ඒ වෙද්දි ගඳින් ඉන්න අම්මට මං ඕවා කියන්නේ ආයි කියලා උඹ හිතනවද? මොනවා වුණත් දැන් වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. කබල්ලා අර මිනිස්සේ අම්මා කියලා බලන්නේ නැතුව බෝතලයකට දාලා හිර කරයි. විමල් ඉදම ලියව ගත්තා කියලා දන්නවනම් අම්මා වෛර කරන්න ඕනේ විමල්ට. කොයාට අම්මව පේන්නේ නැණි. අක්කෝයි මොකද්ද කියන්නේ යන්නේ? විමල්ටයි මටයි කෙල්ල දෙන්නටයි අම්මව පේන්නේ නැහැ. අම්මා පේන්නේ ඉන්නේ උඹට විතරයි. මොකද කියලා දේවාල ගිහින් හරි බැලුවනම් නරකද? අක්කේ මේ විමල් කැමති නෑ ඔවට. අපනෝල දාපු එකටයි අන්තර දාපු එකටයි මොන තරම් දේවල් ඔය මනුස්සයා කිව්වද? සිදෙසිමානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය සිදෙසිමානෙන් හලෝකේ පිළිබඳව කතා කරන තැන කිම්මුර අඩවියෙන් බාරති මහත්තයා දැන් මේ විවිධ ස්ථානවලට ගියා විවිධ දේවල් කළාට මේ ශ්‍රියානිට පේන අම්මව පේන එක නතර වෙන්නේ නැහැ. ඔය අතර විමාගේ දුව ලොකු ළමයෙක් බාටපත් වෙන කොටහළු වෙනවා. කියනවා ඔයයි දුවයි හරියට නිකම් මේ අග්ගයි නංගි වගේ කියලා කියනවා. අපේ හිත හොඳයිනේ ඒ නිසා ඉතින් වයසට යන්නේ. මේ කරි එක අර බයිට් අසීම පොඩ කරන්නේ දෙන්නකේ මල්කි මෙහෙන්න මේට මේක ආග ඉස්සවේ තමයි ඒ ටිකක් මෙහාට වෙලයි. ඇයි සිර පාටි වලට තාත්තගේ යාළුවා වහම ඔයා එයාලත් එක්ක උරතල් වීවි හිටියට දැන් එහෙම බෑ. හරිද? දැන් ඔයා ලොකු ළමේ. පිරිමින්න තැනට රිංගන්න හොඳ නෑ. මොකද ලොකු අම්මගේ දුවගේ කතාව?
මම මල්කිට කිව්වේ නම් දැන් ඉස්සර වගේ ඉතින් පිළිමය ළඟ දඟලන්න යන්න එපා කියලා. මේක අවුරුදු 30-40කට කලින් ළමයි හිතපු විදිහට දැන් ළමයි හිතන්නේ නැහැ ASCII. හරි හරි. මං ආයෙ මුකුත් කියන්නේ නැහැ. කැමති විදිහකට ඉන්නකො. અને અમે અરે અરે 15 ડે હવે તે આજ એસી દેસી માને ઓબટ අපි අවසාන කොටසට ඇවිල්ලා තියෙන බාරදි මහත්තයා. දැන් දරුවා වැඩිවියටපත් වුණාට පස්සේ සෙනග ගිනල්ලා විවිධ මාළුපිනි මස් බිත්තර මේ දේවල් බදිමින් මේ පාටියක් දානවා. මේ අවස්ථාවේදී චිත්‍ර යම් දෙයක් දුවට කියනවා, දුව දැන් ඉස්සර වගේ ඔයා යන්න එපා, මෙහෙම පිරිමි තලයට ඔයා දැන් යම් වැඩිවියටපත් වුණු කෙනෙක් කියලා. නමුත් ඒකට ශ්‍රී අනෙක් එකේව කියනවා චිත්‍ර කටවහ ගන්න. ඒ අවසානයේ තමයි මල්කි, එහෙමත් නැත්නම් මේ ශ්‍රියාණිගේ දුව යටිගිරියෙන් හෝ හඬ තියාන කෑ ගහන්නේ. ඉතින් පස්සේ නිතර නිතර මල්කි, මල්කි කවුද අර ශ්‍රියාණිගේ දුව? දුව කොටාලුච්ච කෙල්ල නිතර නිතර ආච්චිව දකින්න. ඊට පස්සේ විමලුත් කලබල වෙනවා බාරදී මහත්තයා. විමලට දැකලා නැහැ, විමලට නිකන් සද්ද අඩිකෝඩ සද්ද බද්ද එමේ දොට දොට කරලා විමල් මර බයි කෑ ගහනවා. එක දවසක් මල්කි කෑ ගහනවා, එපා එපා ගලේ යටිගිරිය කෑ ගහනවා, මොකද්ද එපා එපා කියලා. ඉදායකට හේතුව මුන් කතා වෙලා මම හම්බෙන්න ඉන්න ඕනයි කියලා එපා එපා කියලා කෑ ගහලා විමල්ලේ පාපගෙන පව්වෙද්ද උදේම මහනේ දාගෙන ආවේ නැද්ද චිත්‍රායි ශ්‍රියානි මල්කි විමලුයි ආවා. ඇවිල්ලා මම මොකද මේ පෙළපාලියන්න කට්ටියම වාඩියෝ වාඩියෝ වාඩිය බලන්න කියලා සුපුරුදු පරිදි කවාඩි කරා. මගේ දිහා බලාගෙන හිටියේ මල්ගේ. ඒකසරම හයියෙන් උස්ප ගන්න ගත්ත සද්දේට මං දැනගත්තා මෙන්න මෙතන තමයි එන්නේ, දැන් තමයි එන්නේ. කවුද මේ ශරීරයට ඇවිල්ලා ඉන්නේ? ඇයි මේ දැරිවිගේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ? මේකේ තමන්ගේ සහෝදරයට අසාධාන වැඩේ ඉන්නා. ඒක නෙවෙයි, ඒක කළේ මම. පුළුවන් දෙයක් මම මට කරන එකයි. මට මේක කරන්න දීලා මහත්තයා කට පරිස්සම් කරන් හිටියා නම් හොඳයි. අනේ ගුරුන්නාන්සේ මං ගැන තියෙන සැකේ නැති කරලා දෙන්නනේ සිද්ධ වෙනවා. එතකොට තමුන් ආවේ පිළිගන්නද? දැන් තමුන්ගේ වැඩිමහල් දුව ඉන්නේ බාල දුව ළඟ. එයාට අයිති දේවල් නංගිටයි දරුවටයි දුන්නට කමක් නැහැ. ඒක කරන්න ඕනේ කැමැත්තෙන්, හොරන්නේ නැයි. තමුන් කරදර කරන්නේ මේ දැරි විට. ඉස්සර ඒක මේ ගිලඟ තිබ්බා. මං ඒකිට කල්ම දාගෙන හිටියා. ඒක මේ කෙල්ල ළඟ. ඒකයි මම මේ කෙල්ල වටේ සරිවන්නේ. මගේ මාලේ කරාම දෙකයි. මොනවා? මං හිතාගෙන හිටියේ ඒක ලොක්කිර දෙන්න. ඒකේ මාතින්ම අසරණි. ඒත් මම මැරිච්ච හිටිය. මේකේ මගල ඔයා ගත්ත. ඒක මම මනාගෙන හිටිය. ඒ
ඉඩෑන්දි ඉන්න අර ගෑණි අනාදින ගෑණිගේ කඩ කරගලව ගන්න මු මිනිහෙද්ද මිනිස් ශ්‍රේෂයෙන් සිට තිරසනේද අවසානයේදී මල්කිව හොඳ කරන්න ඔබතුමාට පුළුවන් වෙනවා මා ඒක මම කරන්න මම දැන් දීපා දැන් මාලේ දීපා මේ මොහොත ඒක කරලකම් මට බෑ මම මේ කේස් කරත් යන්නේ බල ඕන තරම් බයයි මම ඔය අසාධාරණ වැඩ අසාධාරණ කියන්නේ පාර වැඩ වලට කියන්නේ අසීකිත වැඩ ඔය විදිහට කතාව අවසන් වෙනවා අපිට කතාව රචනා කළ තුනේ ආරිය වංශ කුලතිලක අපිට හඬ දායකත්වය ලබා දුන්නා සන්ධ්‍යා රඹුක්කනගේ චතුරිකාල්විස් හිමාලි ශර්මිලා සන්ධ්‍යා රඹුක්කනගේ මංගල ජයමාන්න නිමල් ජයසිංහ කියන හඬ ශිල්පීන් සහ තිරුලිත්ති හංසා කියන හඬ ශිල්පීන් අපිට නිෂ්පාදනය මේ කතාව සහ මේ වැඩසටහන ශානිකා තරංගනී වගේම කසුන් ඊ වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන භාරතී මහත්මයාත් එක්ක මැදිරි සිරිවින්න අපට සහයෝගය ලබා දුන්නා මිෂා නමරසිංහ නිෂ්පාදන අධීක්ෂණි චරිත සම්පතකින් සුබ රාත්‍රියක් සුවදායක රාත්‍රියක් හෙටත් හමු වෙමු සුපුරුදු වේලාවට කෙම්මුර අඩවිය